මමත් මේ මගේ ප්‍රශ්නය මේ මගේ මිතුරියක් වෙනුවෙන් අහන්නේ. මේ හොඳයි. පොඩි කාලේ ඉඳන් ආශ්‍රය කරපු නමුත් අන්තර්ජාල අවකාශය හරහා නැවත මුණ ගැහෙන අවුරුදු බර ගානකට පස්සේ, ඊට පස්සේ මම නිතර ඉතින් කතා කරනවා නම් ධර්මයේ තමයි සාකච්ඡා කරන්නේ. එහෙම කතා කරනකොට එයත් මේ ධර්මය අහනවා කියලා කිව්වා. මොකද රජය රැකියාවක් කරන කෙනෙක්, එයාගේ GM ජෙනරල් මැනේජර් බණ කියනවලු සූම් එක හරහා ඒගොල්ලෝ අනිවාර්යෙන් එක අහන්න ඕනේ. ඉතින් මාත් එක්ක සාකච්ඡා කරනකොට එයාට වෙනසක් වෙනුණා. ඔයා ඔය කියනේම නෙමෙයිනේ ලක්ෂ්මී මේ අපි අහන්නේ එහෙම කියලා. ඊට පස්සේ මම ඔබ වහන්සේගේ දේශන අර්ථනකොලක ඇහිඳම මම මට පුළුවන් විදිහට මම පැහැදිලි කරා. ඊට පස්සේ එයාට ලොකු වෙනසක් ඇති වුණා. මොකද අර අත්තනින් දහම අහලා එනකොට විචිකිච්ඡාවක් එක්ක තමයි ජෙනරල් මැනේජර් ඒක අනිවාර්යෙන් අහන්නත් ඕනේ ස්වාමීන් වහන්ස. මේ ඉතින් මේ අර මම වගේ ප්‍රශ්න ඇහිීමේ ශක්තියකුත් නැහැ. මම කිව්වා ඔයා අහන්න මේ කියලා. මමත් අහන්න බැහැලු. ඊට පස්සේ මම ඉතින් මට පුළුවන් විදිහට මම පටිච්චසමුප්පාදය, චතුරාර්ය සත්‍ය, දුක කියන්නේ මොකක්ද, ඒවා පිළිබඳව මම විග්‍රහ කළා. ඊට පස්සේ විග්‍රහ කළාම එයාට මේ පටිච්චසමුප්පාදය බව කියන එක ඒ විදිහට නෙමෙයි කිව්වා. මේ මම කර්ම භව පුනර්භව ඒ පිළිබඳ සාමාන්‍ය විග්‍රහයක් කළා. ඊට පස්සේ එයා ඒ ගේම් මැනේජර් කියපු විදිහට බව කියන එක විග්‍රහ කළ තියෙන ස්වාමීන් වහන්සේ. මට මේ වට්ස්ඇප් එකේ මට මේ ඉපු මැසේජ් එක මම මේ ඔබවහන්සේට කියවන්නේ. බාහිර සත්වයේ බඩු භාණ්ඩ දේවල් ඇති බවට මනසේ ඇති ගතියටයි භවය කියන්නේ. මෙන්න මේක තමයි ස්වාමීන් වහන්සේ භවය කියලා තියෙන්නේ. ඉතින් මම නම් අහලා නැහැ මෙහෙම එකක්. ඉතින් මේ මම කිව්වා ඔහුම නෙමෙයි. ඉතින් භවය විස්තර කළද ඔබවහන්සේ විස්තර කරේ මේ ඉන්දිය කියලා විස්තර කරා. ඉතින් මම නෙමෙයි බුදුරජාණන් වහන්සේ බුදු පියාණන් ආකාරයේ පරිසම්පාදිත කම්මකව ඊටස කම්ම භාවය මොකද්ද? පුඤ්ඤ අපි සංකාර, අපුඤ්ඤ අපි සංකාර, අනිඤ්ඤ අපි සංකාර, අත්‍යදී විකවේ කම්ම භාවය. ඒක තමයි ඉතින්. ඒ ටික ඔක්කොම විස්තර කරා. අත්‍ය උප්පත්ති භාව මොකද්ද? කාම භව, රූප භව, අරූප භව, අයං උච්චති විකවේ උප්පත්ති භව. ඉතින් එන්නේ වගේ එහෙම ගොඩක් ඒ අර ඒගොල්ලන් අර දික්ටිගත වෙලා දැන් ගොඩක් ඒවැයි. ධර්මයේ කියලා කියන්නේ දර්ශනයක් නෙවෙයි. ਉਹ ඇවිල්ලා දර්ශන. දැන් ඔය උදාහරණයක් තේල්ස ආදී ලෝකෙ හිටියා විවිධාකාර දාර්ශනිකයෝ. මේ අයටත් තිබුණා මහා ප්‍රශ්න. ඒ තමයි එක්කෙනෙක් හිතුවා, එක්කෙනෙක් ඇහුවා මේ ඉන්න නිසා හිතනවද මම? එක්කෙනෙක්ව මම ඉන්න නිසායි හිතන්නේ කියලා. තව කෙනෙක් කිව්වා නෑ මම හිතන නිසායි ඉන්නේ කියලා. දැන් දෙකම බැලුවම හරි වගේනේ. මිනිසුන්ට අගමුල මාරු වුණා. දැන් බුදුරජාණන් වහන්සේගේ දහමක් ඇහිලා නැති මිනිසුන්ට මේක මහා ලොකු දාර්ශනික අදහසක්. එක්කෙනෙක් කිව්වා ඉන්න නිසා තමයි හිතන්නේ. ඒකත් හරි. ඉන්න නිසා නේ හිතා. අනික කෙනෙකු නෑ හිතන නිසා තමයි ඉන්නවා කියලා දැනෙන්නේ කියලා. ඉතින් මේ විදිහට ගත්තාම ওই විදිහට ඔය වගේ තව වුණ තරම් හේගල්ගේ, තේසුගේ, එහෙම නැත්නම් ඊට පස්සේ සොක්‍රටිස්ගේ, ප්ලේටෝගේ ඔය එක එක තව වුණ තරම් එක නාස්තිකවාදී දාර්ශනිකයෝ ලෝකේ හිටියා. ඒ මිනිස්සුත් ඔය කේකේව කිව්වා. ඉතින් මේ පේන නිසා හිතනවා, හිතන නිසා පේනවා, මේ ගහ මට පේන්නේ හිතන නිසායි. ඔහොමගේ මොඩ කතා. ඉතින් ඕව ඇහුවාම මිනිහට හිතෙන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අමා ධර්ම චතුරාර්ය සත්‍ය ත්‍රිලක්ෂණීය පටිසමුප්පාදේ මත වදනම් වෙච්ච ධර්මය ගැන වැටහීමක් නැති මිනිහට ඕව ඇහුනාම හිතෙන්න පුළුවන් ඒකත් ධර්මය වගේ. ඒවා ධර්මයේ නෙවෙයි ෆිලොසොෆි කියන්නේ. එක එක කෙනා හිතපු හැටි මිසක් ඒවා ඇත්ත නෙවෙයි. දැන් ලෝකේ දර්ශනවාදී කියලා කියන්නේ ඇත්ත නෙමෙයි, මිත්‍යාවක්. ලෝකේ දර්ශන කියලා කියන්නේ එක එක ලෝකේ පහළ වෙච්ච සත්‍ය තේරුම් ගත නොහැකි පුද්ගලයෝ, හැබැයි ප්‍රඥාවක් යම්කිසි ඥානයක් තිබුණා උන්ට ලෞකික වශයෙන් හරි, ඒ ඥානෙන් මේ ලෝකේ මේ විශ්වයේ යථාර්ථය තේරුම් ගන්න දරපු උත්සාහයක්. ඒ අදහස් මත පිහිටාගෙන උන් ලෝකෙට ඉගැන්වීමක් ඉදිරිපත් කළා. ඒවට තමයි ලෝකේ දර්ශනවාද කියන්නේ. එකිනෙකාගේ තිබුණ හැමෝටම ඉගැන්වීමක්, සොක්‍රටිස්ට තිබුණ ඉගැන්වීමක්, ප්ලේටෝට තිබුණ ඉගැන්වීමක්, ඊළඟට ඇරිස්ටෝටල තිබුණ ඉගැන්වීමක්, මේ වගේ නීට්සේ ආදි ඔහොම කියන්නේ කිව්වොත් මේ නවීන මේ අද වර්තමානයේ දක්වා මේ පශ්චාත්පුත්‍රවාදී දක්වා විග්‍රහ වෙන තැන්වලදී ඩෙරිඩා ආදී විවිධාකාර ලෝකේ ඕසෝ මෙහෙම දාර්ශනික වාද තියෙන ලෝකේ. ඒ කට්ටිය තම තමන්ට ගෝචර වෙන මට්ටමින් තමන්ගේ නැන පමණට අහු වෙන දේවල් කිව්වා. මිසක් ඇත්ත තේරුම් ගත්ත නෙමෙයි. සියලුම දෙනා මිත්‍යාව තුලයි ජීවත් වුණේ. ඒ කියන්නේ කිසි කෙනෙක්ට ඇත්ත තේරුම් ගන්න බැරි වුණා. මීට ඉස්සෙල්ලත් කිව්වේ මං කිව්ව එක අර දැන් එක්තරා තියෙනවා මේ ශාලාවක්, අපි හිතමු තට්ටු හතරක ශාලාවක්. මේ තට්ටු හතරේ
ශාලාවේ උපමාවක් තට්ටු හතරේ ශාලාවේ හතර දිශාවට තමයි ජනේල් තියෙන්නේ. යටම තට්ටුවේ තියෙන උතුරු දිශාවට ජනේලයක්. දෙවන තට්ටුවේ තියෙන දකුණු දිශා මේ නැගෙනහිර දිශාවට ජනේලයක්. තුන්වන තට්ටුවේ තියෙන දකුණු දිශාවට ජනේලයක්. හතරවෙනි තට්ටුවේ තියෙනවා බටහිර දිශාවට ජනේලයක්. මේ තට්ටු හතරේ පස් දිනක් ඉන්නවා. හතර දිනක් ඉන්නවා උඩම කෙනා උඩම ඉන්නවා කෙනෙක් එයා අංශක 360ක්ම දකින්නවා. එයා උඩම ඉන්නේ. එයා උඩම ඉන්නේ අර හතර දෙනා අර තට්ටු හතරේ හිර වෙලා ඉන්නේ. ඒ හතර දෙනාටත් පේන්නේ දිශා හතරක්. මොකද ජනේල් හතර දිනේ දිශා හතරට. එතකොට අපි තමු යටම තට්ටු ඉන්න කෙනාට පේනවා ඈත වනාන්තරයක්. එයාට පේන්නේ එයා යටම තට්ටු ඉන්නේ එයාට පේනවා ඈත වනාන්තරයක් උතුරු දිශාවෙන් බැලුවහම. එයා කියන මේ ලෝකය කියන්නේ වනාන්තරයක් කියලා. ඊට පස්සේ දෙවෙනි තට්ටු ඉන්න කෙනා එයාට පේන්නේ නැගෙනහිර දිශාවෙන්. එයාට පේන්නේ නැගෙනහිර දිශාවේ තියෙන ලෝකය නැගෙනහිර දිශාවේ ස්වභාවය. ඔහුට පේනවා ඒ පැත්තෙන් කාන්තාරයක් නැගෙනහිර දිශාවෙන්. ඔහු කියනවා මේ ලෝකය කියන්නේ කාන්තාරයක් කියලා. තුන්වෙනි තට්ටු ඉන්න කෙනාට පේන්නේ දකුණු දිශාවෙන්. ඒ පැත්තට ජනේලෙ තියෙන. එයාට හැබැයි දැන් උසස් එකිනෙකාගේ වෙනස් වෙනවා. යට තට්ටුව දෙවෙනි තට්ටුව යනවා දැසි උසස් පේන උසස් වෙනස් වෙනවා. දිශාවත් වෙනස් වෙනවා. එතකොට තුන්වෙනි තට්ටු ඉන්න කෙනාට පේන්නේ දකුණු දිශාවෙන්. ඔහුට පේන ඒ පැත්තෙන් මුහුද. අපි හිතමුකෝ ඔහු කියනවා මේ ලෝකය කියන්නේ ජලාශයක් කියලා. ඊට පස්සේ හතරවෙනි කෙනා ඉන්නවා හතරවෙනි තට්ටුවේ. එයාට පේනවා බටහිර දිශාවෙන්. එයාට පේන බටහිර දිශාවෙන්. එයාගේ ජනේල තියෙන බටහිර දිශාවට එයාට පේනවා තට්ටු හතරකට උඩින්. එයාට පේනවා ඒ පැත්තෙන් තනිකරම කඳු හෙල්. කඳු හෙල් පේන්නේ. එයා කියනවා ලෝකය කියන්නේ කඳු යායක් කියලා. දැන් යටම කෙනාකව ලෝකය කියන වනාන්තරයක්. දෙවන දිසා යටම දිසා යටම තට්ටුවේ ඉන්න උතුරු දිසාවෙන් ලෝකේ දකින්න කෙනාට පේන වනාන්තරයක්. එයා කියන ලෝකේ වනාන්තරයක් කියලා. දෙවනි තට්ටුවේ ඉන්න කෙනාට පේන නැගෙනහිර දිසාවෙන් එයා කියන ලෝකේ කාන්තාරයක් කියලා. තුන්වෙනි තට්ටුවේ ඉන්න කෙනාට පේන්නේ දකුණු දිසාවෙන්. එයාට පේන්නේ තනිකර මුහුද. එයා කියන ලෝකේම ජලාශයක් මුහුදක් කියලා. හතරවෙනි තට්ටුවේ ඉන්න කෙනාට පේන්නේ බටහිර දිසාවෙන්. එයාට පේන්නේ කඳු යායක්. එයා කියන ලෝකේම ඉන්න කඳු යායක් කියලා. උඩම තට්ටුවේ ඉන්නවා අංශක 360ක්ම දකින කෙනෙක්. එයාට ඔය ඔක්කොම ටික පේන. එයා දකිනවා මේ සියලුම ස්වභාවයන් මේ ලෝකේ ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ එයාට පේනවා මේ ලෝකේ වනාන්තරක් තියෙනවා, කාන්තරක් තියෙනවා, මුහුදුත් තියෙනවා, අර මේ මොනවද කඳු යායක් තියෙනවා. අර හතර දෙනාටම පේන්නේ නැති ඒවත් එයාට ඇතට පේන. එතකොට එයා දකිනවා සමස්තයක් වශයෙන්ම ලෝකේ චිත්‍රය. හැබැයි අර හතර දෙනාටම පේන්නේ මොකද්ද? අර්ධ හතරෙන් එකක් විතරයි ලෝකේ. හතරෙන් එකයි උන් දැක්කේ. එතකොට අන්න තමන් දැක්කදී දර්ශනය කිව්ව ඕක. ෆිලොසොෆි කියන්නේ ඕකට. තමන් දැක්කදී තමන්ට ජනේලෙන් පේන්නේ වනාන්තරය නං. එයා හිතා ගන්නවා මුළු ලෝකෙම ඇති වනාන්තරයක් කියලා. එදාට එයා දර්ශනයක් ගේනවා මේ ලෝකෙම වනාන්තරයක් කියලා. ඒක තමයි එයාගේ ෆිලොසොෆි එක. ඔය විදිහට අනිත් දෙවෙනි තට්ටු වෙන මිනිහාගේ ෆිලොසොෆි එක තමයි ලෝකෙම කාන්තාරයක් කියන්නේ. තුන්වෙනි මිනිහාගේ ෆිලොසොෆි එක ලෝකයේම ජලාශයක් කියන එක. හතරවෙනි මිනිහාගේ ෆිලොසොෆි එක තමයි ලෝකයේම කඳු යායක් කියන එක. එතකොට මේ හතර දෙනාම කියනේ වෙයි ඉතාලම අංශු මාත්‍ර සත්‍යයක් තියෙනව නැහැ නෙවෙයි. සත්‍ය අංශු මාත්‍ර වශයෙන් ගැබ් වෙනවා. හැබැයි පූර්ණ නැත්තක් නෙවෙයි කවුරුවත් කියන්නේ. මොකද ඒකට හේතුව ඔවුන්ගේ දැක්ම පූර්ණ නැති නිසා. ඔවුන්ගේ දැක්ම පූර්ණ නැහැ. ඔවුන් ඉතාලම පටු ජනේලකින් ඔවුන්ගේ දෘෂ්ටි හරි පටුයි. අර එක තට්ටුවක ඉන්න තැනක පුංචි ජනේලයක් තියෙන්නේ. එහෙනම් ඒ තට්ටුවේ ඒ ශාලාවේ වැඩි කොටසක් තියෙන්නේ වැහිලා. ඉතාලම සුළු තැනකින්ද විවර වෙලා තියෙන්නේ. ඒ විවර වෙච්ච තැනින් තමයි ඔහු ලෝකේ දැක්කේ. එතකොට ඔහු හිතාගත්ත ඔහුගේ මෝඩකමට මම මේ දකින්නේ ලෝකේ යථා ස්වභාවයයි කියලා. එහෙම හිතාගෙන ඔහු හදාගත්ත මතය ඔහුගේ දර්ශනය. ඕකට තමයි ෆිලොසොෆි කියන්නේ. ලෝකේ දාර්ශනිකය තමයි තට්ටු හතරේ මිටි දාර්ශනිකය. අර උඩ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ සියල්ලම දකිනවා. ඒ නිසා උන්වහන්සේට දෘෂ්ටියක් හටගන්නේ නැහැ. උන්වහන්සේ යථා ස්වභාවය දකින්න. උන්වහන්සේකින් ඇහුවොත් එහෙම ලෝකේ මොන වගේද කියලා උන්වහන්සේකට වනාන්තරයක් කියන්නේ නැහැ, කාන්තාරයක් කියන්නේ නැහැ, මුහුදක් කියන්නේ නැහැ, කඳුයායක් කියන්නේ නැහැ. ඒ හතර දෙනාටම නොපෙනිච්ච තවත් විශාල අපසිරියක් එක් උන්වහන්සේ ලෝකේ ස්වභාවයමයි කියලා යථා ස්වභාවය දේශනා කරනවා. ඒ නිසා දර්ශන කියලා කියන්නේ ඔහොම එකක්. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ විකාර කතා නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. කාමතෝ ජායති සෝකෝ, කාමතෝ ජායති භයං, කාමතෝ විපු මුත්තස්ස නාති සෝකෝ කුතෝ භයං. ඔය ගාථාවේ තේරුම අවබෝධ වුණා නම් හොඳටම ඇති.
තව මේ අන්දර දෙමළ අවශ්‍ය නැහැ. ඕක තමයි තේරුම් ගන්න තියෙන්නේ. චතුරාර්ය සත්‍ය දේශනා කරේ ඔන්න ඔය අර්ථය තේරුම් කරලා දෙන. කාමතෝ ජායති ශෝකෝ කාමතෝ ජායති භයං. මේ සියලු ලෝ සතුන් මේ කාමයේ නිසා ශෝකයට බයටපත් වෙන්නේ. මේ සසර නැමැති ශෝකේ බය හටගන්නේ. කාමතෝ විපමුත්තාසේ කාමෙන් වෙන් වුණාද නත්ති ශෝකෝ කුතෝ භයං. එදාට දුක්ඛස්කන්ධය නිරුද්ධයි. එදාට දුකත් ඉවරයි අශෝකං විරජං කේමං. එදාට ශෝකයත් ඉවරයි භයත් ඉවරයි. එහෙනම් අන්නේ බව තේරුම් ගන්න කෙනා තමයි බුදුරජාණන් වහන්සේගේ දහම කියලා කියන්නේ. එහෙම නැතුව මේ තර්කවාද අර වගේ දුරවබෝධ දුෂ්ප්‍රාංගත කතාවට නෙවෙයි ධර්මයේ කියන්නේ. දුරවබෝධයක් එතන තියෙන්නේ. මොකද්ද ඒ කියන්නේ කියලා පුද්ගලයාවත් දන්නේ. ඒක අහන් ඉන්න මිනිහටත් පිස්සු වගේ හැදෙනවා. ටික වෙලාවක් අහන් ඉන්න. ඒ නිසා මොනවද මේ කියන්නේ කියලා අර මොනවද මේ කියන්නේ කියලා කියන පුද්ගලයාත් දන්නේ නැහැ. අහන් ඉන්න පුද්ගලයාත් දන්නේ නැත්නම් ඒ බුදුරජාණන් වහන්සේගේ දහම නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ දහම යනු මේ කාම ආශාදී දුක බව අවබෝධ කර ගැනීමයි. එපමණකින්ම සසර දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් අන්න එතනයි මුතුමු ධර්මයේ තියෙන්නේ. එහෙනම් ඒ ජෙනරල් මැනේජර් මහත්තයා කවුරුනත් මම මේ පුද්ගලයෙක් සම්බන්ධයෙන් කියනවා නෙවෙයි. කවුරුනත් එතුමා තව එතුමා ධර්මයේ කියවන්න ඕන හොඳට අවබෝධ කරගන්න බණ අහන්න ඕන. හරියට බණ ඇහුවා නම් එතුමා ජෙනරල් මැනේජර් කම ඉඳන් නෙවෙයි බණ දේශනා කරන්නේ භික්ෂුවක් වෙලා. ජෙනරල් මැනේජර් කම ඉඳන් බණ කියන්න වෙලා තියෙන්නේ ඔන්න ඔය කිව්ව ඇරද්ද නිසාමයි. එහෙනම් මුණ ගැහිලා තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෙවෙයි කවුරු හරි පුද්ගලයේ ෆිලොසොෆි එකක් දාර්ශනිකයක්. ඒ කිව්වේ අර අර එක තට්ටුවක ඉඳලා දැක්ක ජනේ පුංචි ජනේලකින් දැක්ක ටිකක් තමයි ඔය කියන්නේ මොනවා හරි. ඒකේ ඇවිල්ලා අර්ධ සත්‍යයන් තියෙන්න පුළුවන්. ඉතාලම අංශු මාත්‍ර සත්‍යයන් තියෙන්න පුළුවන්. හැබැයි පූර්ණ අවබෝධකින් ඥානකින් කියන බණක් නොවන නිසා ඒ බණ අහන අයට සැපතක් නම් අත්වේ කියලා හිතන්න බෑ. එහෙමයි. මම උත්සාහ කරමින් ඉන්නේ යාට වහන්සේගේ දේශනා සරසන්න අහන්න. මේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් බණ අහන කෙනෙක් තමයි ස්වාමීන් වහන්සේ. මම නම් කියන්න කැමති නෑ ප්‍රසිද්ධ කෙනෙක්. ඔව් ඉතින් අපිට නම් වැඩක් නෑ. මොකද පුද්ගලයා කවුරුණත් දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ නමින් වැරදි ධර්මයක් නම් ඒකට විපාක ඒ අය ලබනවා. ඉතින් අපි ඔබට තර්කවාද හරි අපි ඔබට ගැටෙන්න ඕනේ නැත්නම් අපිට ඔබට තර්කවාද නැගන්නත් ඕනේ. ප්‍රශ්නයක් ඇහුව නිසා උත්තරයක් දෙනවා මිසක් අපිට හොයන්න ඕනේ නැහැ කවුද කියලා. මොකද සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිබඳ අපට කිසිම විචිකිච්ඡාවක් සැකයක් නැත. එහෙමයි.